වස්සාන ධර්ම දේශනා. එතකොට පින්වත්නි දැන් ඔය අද ඉන්න සමහරු දිහා බැලුවට පස්සේ hina යන්නේ නැද්ද පින්වත් ඔබට? සමහරු ගැන කල්පනා කරද්දි පර්චස් 6ක ඉඩමේ තාප්ප ගහලා වට කරලා උස් කරලා අල්ලපු ගෙදරායටවත් කිසිම කියන වචනයක්වත් ඇහෙන්නේ නැති වෙන්න. ඔක්කොම හොර රහසයි. තාප්ප ගහලා වට කරගෙන කරන කියන දේවල්. ඊළඟට පින්වත්නි පස්මහල් ගෙවල් හදාගෙන කාමර 10 15 තියාගෙන මිනිස්සු ගත කරන ජීවිත මේ මොකක් වෙනකන්ද පින්වත්නි ජීවත් වෙනකන් මේ ඔක්කොමකන් ජීවත් වෙනකන් මේ සියල්ලම මායයා එනකන් පින්වත්නි මේ ඔක්කොම කරන්න මිනිස්සු දැන් ඉතින් මේ විදිහට මහ ලොක්කුවට දැන් සමහර හිතනවනේ මිනිස්සු අපේ ගෙදරට CCTV දාලා තියෙන්නේ අපේ ගෙදර හරි ආරක්ෂිතයි බල්ලෝ පහක් හදනවා තාත්තට උඩු මහලේ කාමර දෙකක් තියෙනවා දෙවෙනි එකේ කාමර දෙකක් තියෙනවා අම්මටත් කාමර දෙක දෙක තියෙනවා මටත් කාමර තුන තුන තියෙනවා කියලා සමහරු කියන්නේ සමහරු කියන මහා පුරාජයරු දොඩවනවා පින්වත්නි ඇත්තටම එහෙම තියන අයත් ඉන්නවා ගොඩක් අය ඉතින් එහෙම කාමර 10ක් තිබ්බත් පින්වත්නි බුදියා ගන්න වෙන්නේ එක කාමරයක ඇඳන් 100ක් තිබ්බත් නිදා ගන්න වෙන්නේ එක ඇඳක එක මෙට් එක ඔළුව තියන්න වෙන්නේ එක කොට්ටයකට එනිසා පින්වත්නි මුද්දට කල්පනා කරලා බලන්නකො ප්‍රඥාව කලඳක් හරි ඔළුව කලඳක් හරි තියෙනවා නම් ඔබට කල්පනා වෙන්නේ පැයි මෙච්චර තණ්හාවෙන් ගොඩ ගසාගෙන මොකටද කියලා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනා වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි නිරන්ති හේරත් මහත්මිය ශ්‍රීපාලි ප්‍රේමචන්ද්‍ර මහතා සහ සහෝදරයින් දෙදෙනා වන රුවන් බණ්ඩාර සහ සමන් බණ්ඩාර යන පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝබර් 17 වන දින 74 වන ජන්මදිනය සමරන අලුත්ගම චිත්ත විවේකාශ්‍රමයේ වැඩ සිටින නුවර මෑණියන්ට හෙළන හෙළන හුස්මක් පාසා බුද්ධ ධම්ම සංඝ සරණ කොටගෙන ගෞතම බුදු සසුනේදීම ධර්මය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව පහළ වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දීශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උන්වතුර බුබුලේ පියදස්සේ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු 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 සද්ධර්ම ශ්‍රවණා බීලාසී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අදත් ඔබ සූදානම් වන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් විකාශය වන තවත් එක්තරා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට මේ උතුම් ධර්මානුශාසනාව පින්වත් ඔබට ශ්‍රවණය කරවීම සඳහා පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි
निरांति हेरत पिंगवत महात्मिय श्रीपाली प्रेमचंद्र महता सह रुवन भंडार सह समन भंडार यान पिंगवत पिरिस विसिन विशेषेन्म एयत्तन्गे प्रधान अरमुण बवट पत्वान्ने ඔක්තෝබර් 17 දින 74 වන ජන්මදිනයේ සමරන අලුත්ගම චිත්තවිවේකාශ්‍රමයේ වැඩ සිටින නුවර මෑණියන්ට හෙළන හෙළන හුස්ම රැල්ලක් පාසා බුද්ධ ධම්ම සංඝ සරණ කොටගෙන මේ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් නිදුක්ක නිරෝගීව ජීවිතයක් ගත කරන්නටත් ඒ වගේම ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් ප්‍රඥාව පහළ වේවා කියන උතුම් සත් ප්‍රාර්ථනාවෙන් යුතුව තමයි අද මේ ධර්ම දානමය පින්කම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි නිරාන්ති හේරත් පින්වත් මහත්මිය සහ ශ්‍රීපාලි ප්‍රේමචන්ද්‍ර පින්වත් මහතා ඇතුළු සහෝදරයන් දෙදෙනා වන රුවන් බණ්ඩාර සමන් බණ්ඩාර කියන පින්වත් පිරිස විසින් සිදු කරන්නේ ऐसे नम पिंगवाटनी में सद्धर्म लाभय एकांत वशे अद दिन जन्मदिने समरन अलुद्गम चित्त विवेकाश्रमे वेड सिटीन नुवर मैनियांट निदुक निरोगी सुवपद भावें पिरी सुबम सुब जन्मदिने अक्वेवा में गौतम बुद्ध शासने तुलदीम अपि हेमदनाटमत ए पिंगवात मैनियांटत उतुम मगपाल पहलवेवा उतुम निवन अवबोध සාක්ෂාත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැමදෙනාම අදත් බණ අහන්නට සූදානම් වෙමු. පින්වත්නි, අපට අපේ ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා නිතර දෙවේලෙම ජීවිතයේ අනිත්‍ය වඩන්න කියන කාරණාව. අපි මේ කාරණාව බොහෝ දේශනාවන් වල පින්වත් ඔබට ඉස්මතු කරන්න හේතුව තමයි අර කවියක් තියෙනවා පින්වත් ඔබ අහලා ඇති කොතැන්න ඌවත් නැත මරුහාට බාධා විඳින මේ සැපපින් ඇතිතෙක් වේදා ගෙවන සසර දුක් බුදු බණනාදා කුමන නැටුම් කෙලි කවට සීනාදා බලන්න පින්වත්නි, ඒ කවියෙන් තේරුම් කරලා දෙන්නේ අපේ ජීවිතය හරීම අනිත් එකක් කියලා. අපි දන්නවා මේ මොහොත ජීවත් වෙලා ඊළඟ මොහොතේ අපට මායාට ගොදුරු වෙන්න වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. පින්වත්නි, මේ මොහොත ජීවත් වෙලා ඊළඟ මොහොතේ මායාට ගොදුරු වෙන්න වෙයිද කියන එකට පින්වත් ඔබට අමුතුවෙන් උදාහරණ කියන්න අවශ්‍ය නැහැ. බලන්න, දැන් අපිට අපේ ජීවිතයේ අනිත්‍ය කියන කාරණාව හොඳට අවබෝධ වෙලා තියෙනවා. ධනවත්කම්, වත්පෝසත්කම්, බලවත්කම් මේ සියල්ලම පින්වත්නි අපේ ජීවිතයේ මායයා උදුරා ගන්නා වූ තැනට අද මේ මොහොත වෙනකොට පත් වෙලා තියෙනවා. ජීවිතය කියලා කියන්නේ පින්වත්නි ඒ තරමට අස්ථාවර වෙච්ච එකක් වෙලා තියෙනවා. අපි දන්නවා පින්වත්නි සමහර වෙලාවට මේ ගෙදරෙන් ගියපු කෙනා ඊළඟ මොහොතේ ටික වෙලාවක් යද්දි මහමග ඇක්සිඩන්ට් එකක් වුණා කියලා ආරංචියක් එනවා. තව ටිකක් මොහොතක් යද්දි ආරංචි වෙනවා අනේ යා වාහනයකට හැප්පිලා මිය ගිහින් කියලා. බලන්න පින්වන්නේ ජීවිතය කියන්නේ කොච්චර අනිත් එකක්ද කියලානේ. අපි මේ පිළිබඳව බොහෝ වෙලාවට කල්පනා නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි මායයා එන වෙලාවට යන්න සූදානමින් ඉන්නම ඕන. මාරයා කියන්නේ අද නම් බෑ හෙට එන්නම්. මාරයාට එහෙම කියලා මරණය කියන එක පස්ස ගහන්න පුළුවන්ද පින්වත්නි? කවදාකවත් මරණය කියන එක පස්ස ගහන්න නම් බෑ. පින්වත් ඔබ අහලා තියෙනවද
කොතනකවත් මරණයට මාරයාට කල් දාපු මිනිස්සු හිටියයි කියලා. මේ ලෝකේ පින්වත්නි කාටවත් පුළුවන් කමක් නැහැ සදාකාලික ජීවිතයක් ගත කරලා මාරයාගෙන් ගැලවෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි දීර්ඝායුෂ කාලයක් ජීවත් වෙමින් උන්වහන්සේට ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් පින්වත්නි තථාගතයන් වහන්සේට එහෙම වැඩ ඉන්න පුළුවන්කම තියෙද්දිත් එදා මාරයා ආනන්දහාමුදුරුවන් වහන්සේට ආවේශ වෙලා උන්වහන්සේට වචනයක්වත් පිට කරන්න දුන්නේ නැහැ. ඔබේ කතාව අහලා ඇතිනේ. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී බුද්ධත්වයට පත් වෙනකොට මාරයා ඇවිල්ලා කිව්වා ශ්‍රමණය දැන් ඔබ බුද්ධත්වයට පත් වුණා දැන් පිරිනිවන් පාන්න කියලා. මොකද මාරයා කැමති නැහැ ලෞතර සද්ධර්මයේ ශ්‍රවණය කරලා ලෝක සත්වයා සසර දුකෙන් මිදෙනවට. හේතුව තමයි මාරයා කැමති කාමයට. මාරයා කියලා කියන්නේ පින්වත්නි කාම සම්පත් වලින් මිනිස්සු සන්තරපණය කිරීමෙන් මිනිස්සුන්ගේ ජීවිත කාමයට බර කිරීමෙන් මිනිස්සු සතර අපාගාමී වෙලා දුක් විඳිනව දකින්න මාරයා ඉතාම කැමති. පින්වත්නි මාරයා කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මෙයා බලගතු දිව්‍ය පුත්‍රේ. මෙයා ඉන්නේ චාතු මහරජික තාවතිංස යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තී කියන මෙන්න මේ සදිව්‍ය ලෝකයන්ගේ පරිනිම්මිත වසවර්තී කියන දිව්‍ය ලෝකේ තමයි මාරයා ඉන්නේ. පින්වත්නි මෙයාගේ අධික කාම සම්පත්තිය නිසා මාරයාගේ ආයුෂ හරි දීර්ඝයි. පින්වත්නි චාතු මහරජික දිව්‍ය ලෝකේ අපේ අවුරුදු 50ක් එහෙට වරුවයි. අපේ අවුරුදු 100ක් චාතු මහරජිකට එක දවසයි. එහෙමයි ගණනය කරන්නේ. පින්වත්නි තාවතිංසයට අපේ අවුරුදු 200ක් එක දවසයි. යාමයට අපේ අවුරුදු 400ක් එක දවසයි. තුසිතයට අපේ අවුරුදු 600ක් එක දවසයි. නිම්මාන රතියට අපේ අවුරුදු 1200ක් එක දවසයි. පරිනිම්මිත වසවර්තියට අපේ අවුරුදු 1600ක් එකම එක දවසයි. පින්වත්නි බලන්න ගණනය කරන විදිහ. පින්වත්නි දිව්‍ය ලෝකවල ආයු ප්‍රමාණය අපායවලට වඩා වැඩි. හැබැයි පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ විතරක් ආයුෂ ඉතාම වැඩි. හේතුව තමයි මාරයාට ආයුෂ වැඩි. මොකද සමහර බුදුරජාණන් වහන්සේලා දෙතුන් නම පහළ වෙලා යද්දී මාර පදවිය තුල ඒ තනතුර දරන එක කෙනෙක් ඉන්නවා. පින්වත්නි එයත් සසර ගමනේ අනන්ත දුක් විඳින්න සිද්ධ වෙන සත්වයෙක්. බුදුරු පෙළලා රහතන් වහන්සේලා පෙළලා ලෝකයේ බොහෝ සත්වයන් කාමයෙන් මත් කරවලා සතර අපාගාමී කරවලා එයත් සතර අපාගාමී වෙනවා. බලන්න ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සංසාරය කියලා කියන්නේ පුදුම දෙයක්. පින්වත්නි පුදුම එකක් මේ සංසාරය කියලා කියන්නේ. ඇයි පින්වත්නි හේතුව ඔබට පේනවා නේද? දැන් බලන්නකෝ මාරයා පවා මෙච්චර කාමෝන්මාදයෙන් අපිව මත් කරවලා මාරයාත් අන්තිමේදී නිරයගාමී වෙනවනම් සංසාරය කියන්නේ කොච්චර භයානක එකක්ද? බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පාවන බුදුවරු පවා පෙළන මාරයාට එච්චර බලයක් තියෙනවනම් පින්වත්නි යම්කිසි විදිහකින් මාරයාට පුළුවන්නේ තමන්ගේ සැප සම්පත්තිය ස්ථීරසාර සැප සම්පත්තියක් බවට පත් කරගන්න පුළුවන්නේ. හැබැයි පින්වත්නි මාරයාට එහෙම කරන්න බෑ. බුදුවරු පෙළමින් රහතන් වහන්සේලා පෙළමින් ඒ වගේම තමයි සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට හිරිහැර කරමින් ඉන්න මාරයාට කවදාකවත් ඒ සැප සම්පත්තිය ස්ථීර සැප සම්පත්තියක් බවට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි දකින්නවනේ පින්වත්නි සමහර තරුණ ළමයි ඉන්නවා තාම කාමෝන්මාදයට පත් වෙලා. මේ තරුණ කාලේ සමහර විට දෙමව්පියන්ගේ තාත්තගේ අම්මගේ සල්ලි වලින් ගත්ත යාන වාහන වලින් මහ රෑ රාත්‍රියේ රේස් පදින අනෙක් මිනිස්සුන්ට අනවශ්‍ය විදියට හැසිරෙන අනෙක් මිනිස්සුන්ට හිංසා පීඩා හිරිහැරවන ආකාරයට තමන්ගේ දිවි පෙවෙත ගෙවන සමහර තරුණ ළමයි ඉන්නවනේ කිසිම දැනුමක් තේරුමක් නැහැ. අඩුම ගානේ පිනක් පවක් කියලා දොන්නටත් ඒ ළමයි දන්නේ නැහැ. හේතුව තමයි සැප වැඩිකම. පින්වත්නි
රෑ රාත්‍රී එළි වෙනකන් යාන වාහන වලින් රේස් පදිනවා පින්වත්නි අපි ඔය දැකලා තියෙනවානේ සමහර මහ විශාල ධනවතුන්ගේ දරුවන්ට මේ කාමෝන්මාදය ගැන ආදීනව කියලා දුන්නට ඒගොල්ලන්ට වැටහෙන්නේ සමහර ධනවතුන්ට සමහර බලවතුන්ට මේවා කිව්වට ඒගොල්ලන්ට වටහා ගැනීමේ ශක්තියක් නැහැ ඉතින් මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සෙකුට එහෙමනම් පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉන්න මාර්යාට කොහොම මේක තේරුම් කරලා දෙන්නද කවදාකවත් පින්වත්නි එයා ධර්මේ නම් තේරුම් ගන්නෑ ඒකයි මාර්යා කිහිප විටකම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්නේ ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන්න ඔබ වහන්සේ ජීවත් වුණා ඇති මොකද බුදුරජාණන්ස ජීවත් වුණොත් පින්වත්නි ලෝක සත්‍යයට සසර දුකින් එතර වීමේ මාවත කියලා දෙනවනේ එනිසා මාර්යා කැමති නැහැ මේ දෙයට එනිසා මාර්යා කියන්නේම ඔබ වහන්සේ ජීවත් වුණා දැන් හොඳටම ප්‍රමාණවත් එනිසා දැන් පිරිනිවන් පාන්න දැන් පිරිනිවන් පාන්න කියලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මාර්යාට යටත් ඉච්ච කෙනෙක් නෙමෙයි තථාගතයන් වහන්සේට පුළුවන්කම තියනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා අවුරුදු 80ක් නෙමෙයි කල්පයක් වුණත් මේ ලෝකේ වැඩ ඉන්න පුළුවන්කම තිබුණා එදා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඒකනේ අපේ භාග්‍යතුන් වහන්සේ අහන්නේ පින්වත්නි ආනන්ද මට පුළුවන් කල්පයක් වුණත් ආයු පවත්වාගෙන මේ ලෝකේ වැඩ ඉන්න ඒකට ආනන්ද මට අවසරද කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවා මොකද ඕනම දෙයක් බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද හාමුදුරුවන්ට වදාලනවා ඉතින් එදා එවෙලේ ආනන්ද හාමුදුරුවෝ සාමාන්‍ය ප්‍රතජන භික්ෂුන් වහන්සේ නමක් ඒ නිසා ප්‍රතජනේකුට ටග්ගාල මාරයාට ආවේශ වෙන්න පුළුවන් ටග්ගාල ආවේශ වෙන්න පුළුවන් පින්වනේ මාරයා කියලා කියන්නේ අපි කියන්නේ මරු ඇහිලාද අපි වහන්නේ සමහර මිනිස්සුන්ගෙන් තරහ ගිහිලා ඉන්නකොට මරු විකල් වෙලා දොඩවන්නේ කියලා අපි අහනවා පින්වන්නේ ඒ කියන්නේ සාමාන්‍ය මාරයා වැහිලා ඉන්නකොට උමතු විදියට හැසිරෙන්නේ සමහර මිනිස්සු සාමාන්‍ය ප්‍රතජනේකුගේ හිතට ප්‍රතජනේකුගේ ශරීරයට මාරයාට ඉක්මනින්ම ආවේශ වෙලා ඒ විදියට ශරීරය හසුරවන්න පුළුවන් මාරයා ආවේශ වෙලා පින්වත්නි ආනන්ද හාමුදුරුවන්ට එකදු වචනයක්වත් කියන්න දුන්නේ ආනන්ද හාමුදුරුව සාමාන්‍ය සෝවහන් ඵලයට පත්ච්ච ස්වාමින්වහන්සේ නමක් වුණත් උන්වහන්සේ රහත් ඵලය ලැබලා නැහැ තියඟට ආවේශ වෙන්න පුළුවන් ආනන්ද හාමුදුරුවන්ගේ පින්වත්නි බලන්න තියෙන භයානක කමනේ මේ සංසාර ගමනේ ඒකයි අර කවියෙන් අපි මුලින් කිව්වේ කොතන උවත් නැත මරුහට බාධා මරයාට කොහෙවත් පින්වත්නි බාධාවක් නැහැ දැන් එනං ආනන්ද හාමුදුරුවෝ සෝවහන් කියලා ආනන්ද හාමුදුරුවන්ගේ ශරීරයට ඇතුළු නොවි ඉන්න තිබ්බනේ මරයාට මරයාට පුළුවන්කම තිබුණා ආනන්ද හාමුදුරුවන්ගේ ශරීරයට ඇතුළු වෙලා ඕන විදියට හසුරවලා භාග්‍යවතුන් වහන්සේ අහපු ප්‍රශ්නෙට ස්වාමීනි තව කල්පයක් වැඩ සිටිනාසේක්වා කියලා ආනන්ද හාමුදුරුවන්ට පිළිතුරු දී ගන්න බැරුව ගියා. ඒ වෙලේ ආනන්ද හාමුදුරුව මාරාවේස වෙලා තමයි වැඩ සිටියේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් අහනවා ආනන්ද මම මේ කල්පයක් වුණත් වැඩ ඉන්නද කියලා. ඒ වෙලෙත් ආනන්ද හාමුදුරුව නිරුත්තරව තුෂ්ණිම් භූතව හිටියා මාරයා ආවේශ වෙලා හිටපු නිසා. තුන්වෙනි වරත් භාග්‍යතුන් වහන්සේ අහනවා තුම් පාරකට වැඩිය ඕනම බුදු කෙනෙක් ඕනම කාරණාවක් අහන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ එවෙල නිශ්ශබ්ද වුණා. මාරයා ආනන්ද හාමුදුරුවන්ගේ ශරීරයෙන් පිටතට ආවා. පින්වත්නි එදා තමයි බුදුරජාණන් වහන්සේ එදා නවම්පුර පසළොස්වක පෝය දවසේ තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ. පින්වත්නි අපේ ලෞතුරා ගෞතම බුදු පියාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියා පින්වත්නි එදා මාරයා ආනන්ද හාමුදුරුවන්ගේ ශරීරයට ආවේශ උන් නැත්තම් අදටත් පින්වත්නි අපේ ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කොච්චර සංවේදී කරුණක්ද බලන්න පින්වත්නි මේ කාරණාව එනිසා මුළු ලෝකයම මාරයාගේ ග්‍රහණයෙන් මේ වෙනකොටත් මාරයා වෙලාගෙන අවසන් බලන්න පින්වත්නි කාම සම්පත් කියලා කියන්නේම සියල්ලම මාරයාගේ ගැට මාරයාගේ දැල් පින්වත්නි බලන්න ඔබ හොඳට කල්පනා කරලා මේ වස්තු ඉඩකඩම් ගෙවල් දොරවල් මේ යාන වාහන වතු පිටි මේ සියලු දේම මේ කාම වස්තු හැටියට තමයි පින්වන්නේ හඳුන්වන්නේ දැන් බලන්න මේ මිනිස්සු මේ කාම සම්පත් පසපස හඹා යන විදිය කුඩා දරුවන් කුඩා කාලේ ඉඳලම මොනවද හොයන්නේ පින්වත්නි
රාගාශ්‍රිත වූ චේතනාවන් රාගාශ්‍රිත වූ ක්‍රියාවන් කාමාශ්‍රිත වූ චේතනාවන් කාමාශ්‍රිත වූ ක්‍රියාවන් දුරකතනයක් අරගත්තත් බලන්න පින්වත්නි අද මේ හැම දුරකතනයකම මායයා ඉන්නවා බලන්න කාම සම්පත් වෙනුවෙන් තමන් මේ දුරකතනයක් වෙනුවෙන් ජීවිතේ විනාශ කරගන්න විදිහ සමහර වෙලාවට දුරකතනෙන් යාළු වෙච්ච කෙනෙක් නිසා තමන් තමන්ගේ ජීවිතේ නැති කරගන්න තත්වයටම පත් වෙනවා මේ කාම සම්පත්තියක් කියලා තමන් බදාගන්නේ පින්වන්නි දුකක්ම තමයි ඒක මායාගේ ගැටයක් තමයි නමුත් පින්වන්නි මායා කාමෝන්මාදයට මත් කරමින් අවසානයේ දුකක් තමයි අපට උරුම කරලා දෙන්න මායාගේ බලාපොරොත්තුව තියෙන්නේ ඉතින් පින්වන්නි මායා සැප විඳින ගමන් කොහොමත් සැප විඳින මිනිස්සු කැමති නැහැනේ ගොඩාක් සැප විඳින මිනිස්සු කැමති නැහැ තමන්ට වඩා පහලින් ඉන්න ලෝකයක තමන්ට වඩා පහලින් ඉන්න මිනිස්සු සැප විඳිනවට කැමති නැහැ ඒක පින්වන්නි මනුෂ්‍ය ලෝකයේ තියෙන දෙයක්නේ දැන් තමන්ට වඩා පහත් සේවකයෙක් තමන්ට වඩා ඉහළින් යනවට කවුරුත් කැමතිද ධනවතෙක් වේවා බලවතෙක් වේවා කවුරුත් කැමති නැහැ පින්වන්නි නිසා මායාවත් කැමති කොහොම හරි කාම සම්පත් පොඩ පොඩ දීලා මිනිස්සු සතර අපාගාමී කරවන්නමයි මායාගේ අභිප්‍රාය මායාගේ බලාපොරොත්තු වශයෙන් තැබෙන්නේ පින්වත්නි ඉතින් මායා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වෙනමම සංයුත්තනිකායේ මාර සංයුත්තේ කියලා වෙනම දේශනාවක් කරනවා භාග්‍යතුන් වහන්සේ වෙනම මායා පිළිබඳව දේශනා කරලා තියෙනවා පරිනිම්මිත වසවර්තියේ ඉන්නේ අධික කාම සම්පත් තියෙන මිනිස්සුන්ව කාමයෙන් සන්තරපණය කරමින් මරණ මංචකයේදී ගොදුරු කරගන්න ඇවිත් මිනිස්සුන්ව ගොදුරු කරගෙන අවසානයේ මිනිස්සුන්ව නිරයට තිරිසන් ලෝකයට පෙරේත ලෝකයට අසුර ලෝකයට ආදී මේ සතර අපාගාමී කරන සත්වයෙක් තමයි මේ මායා කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි මායාට කිසිම මොහොතක කොතනකවත් බාධාවක් නැන්නේ. පින්වත්නි ඔබ තට්ටු 10ක නිවසක ජීවත් වෙනවා කියලා හිතන්නකෝ. තට්ටු 10ක ගෙයක් ඔබට තියෙන දසමහල් ප්‍රාසාදයක්. සත්මහල් නෙමෙයි දසමහල්. පින්වත්නි දැන් ඔබ ඒ දසමහල් ප්‍රාසාදේ වටප්‍රාකාර ගහලා ආරක්ෂක විධිවිධාන සලස්සලා බොහෝම ආරක්ෂිතව ඔබ ඔය දසමහල් ප්‍රාසාදේ ඔන්න ඉන්නවා. ඉන්නකොට පින්වත්නි ඔබ දැන් හිතනවා මාව මායාටවත් දැන් මේ වෙලාවේ ගොදුරු කරගන්න බෑ කියලා. දැන් ඔබ හිත හිතා දැන් ඉන්නවා පින්වත්නි. නමුත් ඔබට එකපාරම heart attack එකක් එනවා. ඒ කියන්නේ හෘදය ආබාධයක් එනවා. ඇඟේ කිසිම ලෙඩක් නෑ ඔබට. නමුත් ඔබේ ඇඟ ඇතුලෙන් පැන නගින හෘදය ආබාධයක් හදවතේ අමාරුවක් එනවා. එකපාරම පින්වත්නි heart එක නතර වෙනවා. හදවත නතර වෙනවා. නතර වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔතනම තමයි පින්වත්නි. ආයෙ අර දසමහල් ප්‍රාසාදයෙන් වැඩක් තියනවද? පාවිච්චි කරපු යාන වාහන වලින් වැඩක් තියනවද? හිටපු බිරිඳ දරුවන්ගෙන් වැඩක් තියනවද? හම්බ කරපු සල්ලි භාගෙන් වැඩක් තියනවද? වැඩක් නෑ පින්වත්. මේ ලෝකෙ හිටියා මෑත භාගයේ සුප්‍රසිද්ධ ගායකයෙක්. එයාගේ නම තමයි මයිකල් ජැක්සන්. බටහිර සංගීත වාදකයෙක්, සංගීතඥයෙක්. මෙයා ඉතාම ලස්සනයි. රූප සම්පන්නයි, ඉතාම අග්‍රයි. මෙයාගේ පින්වන්නේ රූප ස්වභාවයට බොහෝ තරුණ තරුණියන් වහවැටලා හිටියා. මෙයා සින්දු කියද්දි පින්වත්නි වේදිකාවට නැගලා තරුණියෝ තමන් ඇඳගෙන ඉන්න ඇඳි වත ගලවලා අර වේදිකාවට දාන තැනටම මයිකල් ජැක්සන් තාම දක්ෂ වුණා සින්දු කියන්න ඒ විදිහට දක්ෂ වුණා පින්වත්. ඊළඟට මයිකල් ජැක්සන් සින්දු කියද්දි සමහරු වේදිකාවට ගෙන්නම් ඉන්නවා මයිකල් ජැක්සන්ගේ ආධාරකරුවන් විසින් මයිකල් ජැක්සන්ගේ රසිකයන්ව ගෙන්නගෙන එනවා වේදිකාවට. ආවට පස්සේ මයිකල් ජැක්සන්ව බදාගෙන අඬනවා පින්වත්නි අර රසිකයෝ. ඒ තරම් මයිකල්ට ආදරෙයි. ඒ ගායකයාට ආදරෙයි මේ මිනිස්සු. ඉතින් පින්වත්නි දැන් ඔන්න බලන්න අදට මේක ගලපන්න පුළුවන්. ඔය අදත් ඉන්නවනේ එක රැයින් දෙකෙන් ජනප්‍රිය වෙන ගායක ගායිකා උනේ සමහරු ඉන්නවනේ. ඉතින් ඔයගොල්ලන්ට අදටත් මේක ගලප ගන්න පුළුවන්. ඔය කොච්චර රසිකයන් හිටියත් මයිකල් ජැක්සන්ට මොකද වුණේ අන්තිමට? හදවත් තමාරුවක් ඇති වෙලා මයිකල් ජැක්සන් අන්තිමේදී මළා.
සමහරු කියනවා මයිකල්ට මූණ සැත්කමක් කරාට පස්සේ මූණේ ප්ලාස්ටික් සැත්කමකින් පස්සේ තමයි මයිකල් ජැක්සන්ට ඒවා විස වෙලා මයිකල් ජැක්සන් මැරුණේ කියලා. කොහොම හරි මයිකල් ජැක්සන් අන්තිමට මැරුණානේ පින්වත්නි. මයිකල් ජැක්සන්ට මාරයාගෙන් බේරෙන්න කොහොම හරි බැරි වුණානේ. දැන් මයිකල් ජැක්සන් කියලා කියන්නේ පින්වන්නේ සාමාන්‍ය 2.50 මේ රසිකයෝ ඉන්න කෙනෙක් නෙවෙයි. එයා පින්වන්නේ ලේසි පහසු ගායකයෙකුත් නෙවෙයි. පොප් ගීත වාදනය කරන්න මේ ලෝකේ ගොඩක් දෙනෙකුට බෑලු. අමාරුයිලු. ඒ නිසා මයිකල් ජැක්සන් තමයිලු ඒකට දක්ෂම කෙනා. ඒ විදිහට අංග චලනය කරන්න සින්දුව කියද්දි සින්දුවට අනුව අංග චලන දක්වන්නත් මයිකල් ජැක්සන්ට පුදුම හැකියාවක් තිබිලා තියෙනවා පින්වත්නි. මයිකල් ජැක්සන්ගේ සල්ලි වැඩි වෙද්දි ධනවත්කම් වැඩි වෙද්දි පින්වත්නි මයිකල් ජැක්සන් තමන්ගේ එක එක අවයවවලට එක එක වෛද්‍යවරු තියාගෙන හිටියයි කියලා කියනවා. විවිධ වෛද්‍යවරු දැන් රාජකීය සභාවේ රජතුමාගේ වෛද්‍යවරු ඉන්නවනේ මෙන්න මෙන්න වෛද්‍යවරු. ඒ වගේ පින්වත්නි වෙන වෙනම හදවත්වලට එක වෛද්‍යවරයෙක් ඊළඟට ඔළුවට තව වෛද්‍යවරයෙක් පපුවට තව වෛද්‍යවරයෙක් අත් දෙකට තව වෛද්‍යවරයෙක් කකුල් දෙකට ඊට පස්සේ දනිස් පොල් කටුවලට අදෝ මාර්ගයට මුත්‍රා මාර්ගයට මේ හැම තැනටම එක එක දක්ෂ දත් සම්බන්ධව නිය සම්බන්ධව කන් සම්බන්ධව ඇස් සම්බන්ධව ඊළඟට පින්වන්නි මේ ශරීරයේ හැම අවයවයකටම ඒ ඒ දක්ෂ වෛද්‍යවරු තියාගෙන ඉඳලා තියෙනවා පින්වත්නි. දැන් කන් සම්බන්ධව නම් ඒ කන් සම්බන්ධව ඉන්න විශේෂඥ වෛද්‍යවරේ මයිකල් ජැක්සන්ගේ වෙනම කෙනෙක් ඉන්න වෛද්‍යවරයෙක් පින්වත්නි. ඒ තරමට මයිකල් ජැක්සන් තමන්ගේ සෞඛ්‍ය ගැන උනන්දු වුණා. එතකොට පින්වත්නි මයිකල් ජැක්සන්ට උවමනා වුණයි කියලා කියන්නේ අවුරුදු 100කට වඩා ජීවත් වෙන්නලු. මයිකල් ජැක්සන්ට උවමනා වුණේ අවුරුදු 100කට වඩා ජීවත් වෙන්න සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න පින්වන්. යන්න ඒකයි එයා මේ විදියට විවිධාන සලස්වගෙන මෙයාගේ මේ ශරීරය සම්බන්ධව වෙන වෙන වෛද්‍යවරු තියාගෙන හිටියයි කියලා කියන්නේ. කොහොම නමුත් අවසානයේ මයිකල් ජැක්සන් මරණයට පත් වුණා. ආන්න ඒකයි කියන්නේ කොතන උවත් නැත මරුහට බාධා කියලා. එතකොට පින්වත්නි දැන් අදෝය එකරයින් දෙකෙන් ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා ජනප්‍රිය වෙන නළුවෝ නිලියෝ ගායකයෝ ගායිකාවෝ ඉන්නවනේ මොන සැප සම්පතක් තියාගෙනද සමහරු පින්වන්නේ සත පහකට වැඩක් නැහැ 2.50 ගානට අර කියන්නේ ඒ ගානට වැටිලා ඉන්නේ නමුත් තමන්ගේ මාන්නය උද්දච්චකම තමන්ට මෙච්චර රසිකයෝ ඉන්නවා රෙහෙම ඉන්නවා මෙහෙම ඉන්නවා කියලා ඔය මහ ලොකුවට පුරාජේරු දොඩවන්නේ මිනිස්සු ඉන්නවනේ පින්වන්නේ මාන්නයෙන් තනතුරු වලින් උද්දච්ච වෙලා අහංකාර වෙලා අනෙක් මිනිස්සුන්ව පාගන් ඉන්න හදන ඔය එක පිරිසක් ඉන්නවා පින්වත්නි. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ද මයිකල් ජැක්සන් වගේ වෙන්න? කවදාකවත් බෑ පින්වත්නි. ඔන්න බලන්න මයිකල් ජැක්සන්ටත් ඒ වගේ ඉරණමක් අත්ුණා නම් එහෙනම් ඔය 2.50 මිනිස්සුන්ට කවර කතාවද? අපි වගේ සාමාන්‍ය අයට කවර කතාවදනේ? හිතන්න පොඩ්ඩක් අපිවම අරගෙන උදාහරණයට. අපි ගැන කවර කතාවද? ආන්න ඒකයි ලෞතරා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පින්වත්නි න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ නප්පස හේත මච්චු. බලන්න මේ ලෝකයේ පින්වත්නි අන්තරීක්ෂයේ තුල කොතනකවත් හැංගිලා මාරයාගෙන් බේරෙන්න බෑ. සමුද්‍ර මැදට ගිහිල්ලා හැංගිලා ඉඳලා මාරයාගෙන් බේරෙන්න බෑ. පර්වතයක් මුදුනේ හෝ පර්වතයක් ඇතුලේ හෝ ඉඳලා හැංගිලා මාරයාගෙන් බේරෙන්න බෑ. ඊළඟට පින්වත්නි යම්කිසි විවර තැනක හරි යම්කිසි නොපෙනෙන තැනක හරි හැංගිලා ඉඳලා මාරයාගෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ කොතනක හරි හැංගිලා ඔබට මාරයාගෙන් බේරෙන්න පුළුවන් කමක් තියෙනවනම් මම ඒ වගේ ස්ථානයක් බුදු ඇසින් නොදකිමි මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. එනම් පින්වත්නි බුදු ඇසින් දකින්ට නොහැකි දෙයක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේ දකින් නැත්තම් පින්වත්නි මාරයාගෙන් බේරෙන්න යම් තැනක් ඒ තැනක් ඇත්තේම නැහැ කියලා කියන එකයි ධර්මයේ සඳහන් වෙන්නේ. එනම් පින්වත්නි අපි මාරයාගෙන් බේරෙන කොච්චර උපක්‍රම යොදනවද බලන්න මිනිස්සු. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි මරණයට පත් උනත්
मगे हदवतट वेन हदवतरी सेट कर माव जीवत् करवाण लोके समहार रजवर पिंगवा निदलती नो हेम रजवर ये रजवर कमती भो कालया राजाभिषेक लबमी रजसप विनिमीन जीवत्न वेरदिलहारी हदवत नतरुणोत्म ये गुलंट विनम हदवतक्तियनवा ये हा समानव हदवता सकसलतीनवा नेत मशिने कि हरि हदवत संबंध करान भो रजवरुंट उपक्रम हदलतीनो पिंगवाणी දැන් බලන්නකෝ ලෝක නායකයෝ වරන් බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා හිටියා ඊට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් හිටියා ඊට පස්සේ දැන් ජෝ බයිඩන් දැන් ඉන්නවා පින්වන්නේ ඔය නායකයන්ගේ වාහනවල එහෙම නැත්නම් ඔය යන නිල රථයේ ඔය කාර් එකේ අනිවාර්යයෙන්ම ඒ නායකයාගේ ශරීර අවයව තියෙනවා අවශ්‍ය උනත් පටක තියෙනවා රුධිරය තියෙනවා ඊළඟට මොනවා හරි වාහනයක් වුණොත් ලේ වාහනයක් හරි මොනවා හරි රුධිර වාහනයක් වුණොත් කොහෙන් හරි ඊට අවශ්‍ය කරන ලේ පයින් දෙන්න පුළුවන් විදියට අවශ්‍ය පයින් ගන්න තියෙනවා වාහනය ඇතුළෙම පින්වත්නි ඒ සියලු සැප සම්පත් තියාගෙන තමයි හැමතැනම ඒ ජනාධිපතිවරු යන්නේ පින්වත්නි දැන් අපේ රටෙත් බලන්නකෝ ජනාධිපතිතුමා යද්දි වාහන කීයක් යනවදනේ මම දවසක් ගණන් කළා පින්වත්නි වාහන යනවා 20ක් 30ක් විතර යනවා වාහන සමහර විට ආරක්ෂකෝ යනවා 100ක් විතර යනවා පෙර පිරිවරාගෙන මොකද මොනම හරි දෙයක් වුණොත් මේ රජතුමාගේ ජීවිතය ආරක්ෂා කරන්න ඕනේ කියලා. හැබැයි පින්වත්නි සමහර රජවරු හිටියා ඔහොම සත්මාල් ප්‍රාසාදවල ඉහළම මහලේ ඉඳගෙන නැත්තම් තවත් මහලක වෙනම අභිරහස් කාමරයක ඉඳගෙන ආරක්ෂකයෝ සෙනඟ සේනාව පිරිවරාගෙන මේ මරණයෙන් ගැලවීමේ අභිලාෂයෙන් හැංගිලා හිටියා පින්වත්නි. ගැලවෙන්න පුළුවන් වුණාද? කවදාකවත් ගැලවෙන්න බැරි වුණා. දැන් ඔහොම හිටපු කෙනෙක් තමයි පින්වත්නි සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේ විවාහ වුණ යශෝදරාත් එක්කනේ. යශෝදරාවගේ තාත්තා කවුද? සුප්පබුද්ධ රජතුමා. සුප්පබුද්ධ රජතුමා සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අත්හැරලා යශෝදරාව දාලා ගියා කියලා අපේ බුදුරජාණන් වහන්සේත් එක්කත් හිටිය පින්වත්නි තාම තරහින් හිටියේ. බුදුරජාණන් වහන්සේ බුදු වුණා බණපදයක් අහලා නිවන් අවබෝධ කරගන්න ඕනේ කියන සංඥාව සුප්පබුද්ධට තිබුණේ නැහැ. සුප්පබුද්ධ රජුරෝ පින්වන්නි තාම තරහෙන් තමයි සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේත් එක්ක ගිහි කාලේ හිටියෙත් ඒ කියන්නේ අබිනිෂ්ක්‍රමණය කරාට කරපු දවසේ ඉඳන් හිටියෙත් බුදු වුණ දවසේ ඉඳන් බුදුරජාණන් වහන්සේත් එක්කත් ඉතාම කේන්තියෙන් තමයි හිටියේ පින්වන්නි. දවසක් අපේ අමාමෑණි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පිණ්ඩපාතේ වඩිනවා. වැඩම කරනකොට පින්වත්නි සුප්පබුද්ධ රජුරෝ භාග්‍යවතුන් වහන්සේ එන මඟ සම්පූර්ණම අවරගෙන බලාගෙන ඉන්නවා. සුප්පබුද්ධ රජුරෝ පෙරමඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මාර්ගය වහගෙන තමයි දැන් මේ ඉන්නේ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේගෙන් පලි ගන්න. තමන්ගේ දුව දාලා ගියා, දුවව අතෑරලා ගියා කියලා උන්වහන්සේගෙන් පලි ගන්න තමයි මේ ගිහි කාලේ වෙච්ච සිද්ධියට පලි ගන්න තමයි මේ සුප්පබුද්ධ රජුරෝ බලාගෙන ඉන්නේ. පින්වත්නි මේක දැකපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැන් මේ සුප්පබුද්ධ මග අවරවාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් වඩින මග කිසි කෙනෙක්ට අවරන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් අවරවාගෙන ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේට වඩින්න දෙන්න නැතුව මාර්ගයේ වහගෙන ඉන්නවා නම් පින්වත්නි ඒකාන්තයෙන්ම ඔහුව දින හතක් ඇතුළත පොළව පලාගෙන අවීචී මහා නරකාදියට ඇදගෙන යනවා කියලා කියනවා. ඒක සනාතනික කාරණාවක් පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ ටිකක් වෙලා වැඩ ඉඳලා කිව්වා සුප්පබුද්ධ ඔය පාරෙන් අයින් වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ මේ මහමග. ඔබ මේ මහමග අවුරලා අකුසල් කරගන්න එපා කියලා. භික්ෂුන් වහන්සේලා පවා සුප්පබුද්ධ රජුරවන්ට කිව්වා මහරජතුමනි ඔබ ඔබතුමා අයින් වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න ඕනේ මේ අවස්ථාවේදී. ඔබ කරන්නේ ලොකු වරදක් උන්වහන්සේට කියලා කිව්වට සුප්පබුද්ධ රජුරු ඇහුවේ නැහැ පින්වත්නි. සුප්පබුද්ධ රජුරු වර කෝපය තරහව නිවා ගන්න බුදුහාමුදුරන්ගෙන් පලි ගන්න තමයි මේ මග අවරවාගෙන හිටියේ පින්වත්නි. එදා බුදුරජාණන් වහන්සේ දෙවෙනි පාරටත් කිව්වා සුප්පබුද්ධට ඇහුවේ නැහැ. තුන්වෙනි පාර කිව්වා ඇහුවේ නැහැ පින්වත්නි. තුන් පාරකට වඩා බුදු කෙනෙක් ඕනම කාරණාවක් කියන්නේ අපි අර මුලින්ම කිව්වා තුන් පාරකට වඩා කියන්නේ ඒකත් සනාතනික දෙයක්. පින්වත්නි සුප්පබුද්ධ රජුරවන්ට එදා බුදුරජාණන් වහන්සේ
मार्गे औरगान इडदीला उन्नहांसे नैवत आपस्सट हैरिला वेडम कला कियल कियनवा बलन बुदु केनेक आपस्सट हैरुने एतनदी विताराई सुप्प बुद्धरज्जिरो मगावरुवद तमयि अपे बुद्धरज्जानांसे आपस्सट हैरिला वेडम कले मोकद गट्टने वेन्न यन्ने बुद्धरज्जानांसेला किसिम वेलावकदी उन्नहांसेट पुलुवंकम तिबुना एरिदी प्रातिहारयेन रज्जुरुवन् अनित् पैत्तट हरवला पैत्तक तियला वडिन्न නමුත් පින්වන්නි උන්වහන්සේ එහෙම කරන්න ගියේ නැහැ මොකද අකුසල කර්මයන් පුරව ගන්න අදම පුරුෂයාට අකුසල කර්මයන් පුරව ගන්න ඉඩ දීලා උන්වහන්සේ එදා නැවත හැරිලා වැඩම කළා කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ වැඩියේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම දෙයක් වදාරමින් මහණෙනි සුප්ප බුද්ධ අද ඔය කරපු වැඩෙන් දින 7ක් ඇතුළත මහ පොළොව පලාගෙන අවීචියට යනවා බුදු කෙනෙක් වැඩපු මාර්ගය අවුරුව එකේ විපාක වශයෙන් ඔහුට ඒකාන්තයෙන්ම දින 7ක් ඇතුළත මහ පොළොව පලාගෙන අවීචයට යන්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වන්නි මේක කොහොම හරි කණෙන් කනට ගිහින් සුප්පබුද්ධ රජුරවන්ට ඇහුණා. මේක කනට වැකුණා. පින්වන්නි සුප්පබුද්ධ රජුරෝ මොකද කරේ මාරයාගෙන් බේරෙන්න කියලා හිතාගෙන සත්මහල් ප්‍රාසාදේ මතුමහලටම ගිහින් රජමාලිගාවේ මතුමහලටම ගිහින් කැඹබීමත් ළඟට ගෙන්නගෙන අතට පයට සේවකයෝ තියාගෙන ආරක්ෂක විධි විධාන සලසගෙන මම ඔය ගෞතමයාගේ වචනේ බොරුවක් කරන්නම් කියලා ඔන්න බුදුහාමුදුරන්ටත් බැන බැන සත්මහල් ප්‍රාසාදේ හිටියා පින්වන්නේ දැන් ඔන්න පළවෙනි දවසේ ගියා මුකුත් අවුලක් නැහැ දෙවෙනි දවසත් ගියා අවුලක් නැහැ 3 4 5 6 ඔහොම ගියා හත්වෙනි දවස ආවා පින්වත්නි හත්වෙනි දවසේ සුප්පබුද්ධ රජුරුවන්ගේ රාජකීය අශ්වයා කුලප්පු වුණා රාජකීය අශ්වයා කුලප්පු වන මොහොතේදී රජුරුවන්ට ඇර පින්වත්නි වෙන කිසි කෙනෙක්ට රාජකීය අශ්වයා මෙල්ල කරන්න බෑ. ඒ වෙලේ පින්වත්නි රාජකීය අශ්වයා කියලා කියන්නේ හරි මිලාදික ලොකු අශ්වයෙක්. ඉතින් එදා රජුරුවන්ට සේවකයෝ ඇවිල්ලා කිව්වා රජතුමනි රජතුමනි පල්ලෙහා හරි කලබලයක්. මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලේ කිව්වා පල්ලෙහා ඔබ වහන්සේගේ රාජකීය අශ්වයා කුලප්පු වෙලා. මෙල්ල කරන්න පුළුවන් ඔබ වහන්සේ ගියොත් විතරයි. එනිසා ස්වාමීනි රාජකීය අශ්වයා හරි වටිනවා ආරක්ෂා කරගන්න මොකක් හරි කරන්න කිව්වා රාජකීය අශ්වයාගේ සංඥාව ආපු සැනින් සුප්පබුද්ධ රජුරවන්ට අමතකුණා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ කොහොමත් පින්වන්නි සත්මහල නෙවෙයි කොහේ හරි හිටියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනේ බොරුවක් කරන්න බෑ කොහොම නමුත් එදා අර රාජකීය අශ්වයාගේ කුලප්පු වීමත් එක්ක රජුරෝ දඩි බිඩි ගාලා පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට ආවා ඇවිල්ලා පඩිපෙලේ පල්ලෙහාම මහලේ යටි මහලෙම පඩිපෙලට අඩිය තියනවාත් එක්කම පින්වත්නි අවීචයෙන් ආපු ගිනි ජාලා දෙකක් අතරට මැදි වෙලා සුප්පබුද්ධ රජුරෝ පොළව පලාගෙන නිරයට ගියා කියලා කියනවා බලන්න පින්වත්නි සුප්පබුද්ධ රජුරවන්ට ඒ තරම් රාජකීය බලයක් තිබිලත් මහා සෙනග සේනාවක් පිරිවරාගෙන ඉඳලත් බුද්ධ වචනේ බොරුවක් කරනවා කියලා කියකියා පුරාජයරු දොඩදදා හිටියත් අවසානයේ සුප්පබුද්ධ රජුරවන්ට මොකද වුනේ පින්වත්නි පොළව පලාගෙන දින 7ක් ඇතුළත හත්වෙනි දවසේ අවීචයට යන්න සිද්ධ වුණා පින්වත්නි එතකොට පින්වත්නි දැන් ඔය අද ඉන්න සමහරු දිහා බැලුවට පස්සේ hina යන්නේ නැද්ද පින්වත් ඔබට සමහරු ගැන කල්පනා කරද්දි පර්චස් 6ක ඉඩමේ තාප්ප ගහලා වට කරලා උස් කරලා අල්ලපු ගෙදර අයටවත් කිසිම කියන වචනයක්වත් ඇහෙන්නේ නැති වෙන්න. ඔක්කොම හොර රහසේ. තාප්ප ගහලා වට කරගෙන කරන කියන දේවල්. ඊළඟට පින්වන්නි පස්මහල් ගෙවල් හදාගෙන කාමර 10 15 තියාගෙන මිනිස්සු ගත කරන ජීවිත. මේ මොකක් වෙනකන්ද පින්වත්නි ජීවත් වෙනකන්. මේ ඔක්කොමකන් ජීවත් වෙනකන්. මේ සියල්ලම මාරයා එනකන් පින්වත්නි මේ ඔක්කොම කරන්නේ මිනිස්සු. දැන් ඉතින් මේ විදිහට මහ ලොකුවට දැන් සමහර හිතනවානේ මිනිස්සු අපේ ගෙදරට CCTV දාලා තියෙන්නේ. අපේ ගෙදර හරි ආරක්ෂිතයි. බල්ලෝ පහක් හදනවා. තාත්තට උඩු මහලේ කාමර දෙකක් තියෙනවා. දෙවෙනි එකේ කාමර දෙකක් තියෙනවා. අම්මටත් කාමර දෙක දෙක තියෙනවා. මටත් කාමර තුන තුන තියෙනවා කියලා සමහරු කියන්නේ. සමහරු කියනවා මහා පුරාජයරු දොඩවනවා පින්වත්නි. ඇත්තටම එහෙම තියන අයත් ඉන්නවා ගොඩක් අය. ඉතින් එහෙම කාමර 10ක් තිබ්බත් පින්වත්නි බුදියා ගන්න වෙන්නේ එක කාමරයක. එක කාමරයක ඇඳන් 100ක් තිබ්බත් නිදා ගන්න වෙන්නේ එක ඇඳක. එක ඇඳක එක මෙට් එක ඔළුව තියන්න වෙන්නේ එක කොට්ටයකට.
එනිසා පින්වත්නි හොඳට කල්පනා කරලා බලන්නකො ප්‍රඥාව කලඳක් හරි ඔළුව කලඳක් හරි තියෙනවා නම් ඔබට කල්පනා වෙන්නේ පැයි මෙච්චර තණ්හාවෙන් ගොඩ ගසාගෙන මොකටද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු අපි ඇයි මෙච්චර තණ්හාවෙන් ගොඩ ගහන්නේ කියලා පින්වත්නි දැන් තවත් කෙනෙකුට සැප විඳින්න පුළුවන් 100කට සැප විඳින්න පුළුවන් වත්කම් එක මිනිස්සෙක් විතරක් කාලා බීලා විනාශ කරලා දාද්දි හරිද මං අහන්නේ එහෙම හොඳ නෑනේ පින්වත්නි මිනිස්සුන්ගෙන් අයථා විදියට ධනය හොරකම් කරලා මිනිස්සුන්ගෙන් අයථා විදියට සල්ලි බදු ගහලා මුදල් හොරකම් කරගෙන මිනිස්සුන්ගේ බඩට පහර ගෙහුවට පස්සේ අනෙක් මිනිස්සු කොහොමද මං අහන්නේ ජීවත් වෙන්නේ ඉතින් ආරක්ෂකයෝ දාගෙන ආරක්ෂකයෝ කෝටි ගණන් වටින වාහන තියාගෙන කොහොම ගියත් කොහොම හැසිරුණත් පින්වත්නි ඔය මිනිස්සුන්ට විඳවලා තමයි මැරෙන්න වෙන්නේ දැන් කල්පනා කරලා බලන්න දැන් මේ ගොඩාක් වර්තමානයේ ජීවත් වෙන බල සම්පන්න ධන සම්පන්න කියන උදවිය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො ටිකක් ඔය හැමෝටම පින්වත්නි අවසානයේ විඳවලා තමයි මාරයා ගාවට යන්න වෙන්නේ කාටවත් කියන්න බෑ පින්වත්නි අපිට මේ විදිහට අසාධාරණ විදිහට ජීවත් වෙලා හොඳට මැරෙන්න පුළුවන් වෙයි කියලා කවදාකවත් හොඳ මරණයක් නම් අත් වෙන්නේ මාරයා පින්වත්නි මේගොල්ලන්ට ඇති වෙන්න කාම සම්පත් දෙනවා සමාරු අහනවා පින්වත්නි අපෙන් හාමුදුරුවනේ ඇයි මෙච්චර අසාධාරණ වැඩ කරන මිනිස්සුන්ටම හරියන්නේ අපට වරදින්නේ ඇයි කියලා අහනවා පින්වත්නි අසාධාරණ වැඩ කරන මිනිස්සුන්ට හරියන්න හේතුව තමයි ඒගොල්ලන්ට මාරයා උපරිම දීලා තියෙන්නේ උපරිම chance එක පව් වැඩ කරගන්න කාලේ උපරිම දීලා තියෙන්නේ පින්වත්නි කරන තරමක් පව් වැඩ මේ ජීවිතේ හොඳට කරගන්නවා පින්වත්නි සමහරු පව් වැඩ කරමින් සැප විඳිනවා ඊට හේතුව තමයි පින්වන්නි පෙර ආත්ම භාවෙත් පව් වැඩ කරලා පින්කම් කරපු එකේ විපාක. දැන් සමහරු ඉන්නෝනේ පව් වැඩ කරලා පින්කම් කරනවනේ. දැන් පව් වැඩ වලින් එන සල්ලි වලින් පින්කම් කරනවා. අන්න ඒ පින්කම් වල විපාක එන්නේ පින්වන්නි මේ ආත්ම භාවයේ සමහර විට ආයිමත් අසාධාරණ වෙලඳාමක් කරන ගමන් ඒ වගේ පින්වන්නි හොඳට සැප විඳිනවා. ආයිනම් ඊළඟ ආත්මේ නම් කිසිම chance එකක් නැහැ. කෙලින්ම යතහා බතං නික්කිත්තෝ ඒවං නිරේ ඒකාන්තෙන්ම පරලෝ සැපත් වීමෙන් අනතුරුව නිරයටමයි යන්නේ. බෝඩ් එකේ ගැහුවට වැඩක් නැහැ පින්වන්නේ නිවන් සැප ලැබේවා කියලා. නිවන් සැප ලබන්න බෑ ඒ අයට. එනිසා පින්වත්නි මාරයාට නම් කොතනකවත් බාධාවක් නැති බව හොඳට මතක තියාගන්න. සැපේ ජීවත් උනත් දුකේ ජීවත් උනත් අඩු කුලයක ඉපදුනත් වැඩි කුලයක ඉපදුනත් සමාජයේ තාන්න මාන ලැබුවත් බලය තිබ්බත් රජතුමෙක් උනත් ජනාධිපති උනත් අවසානයේ මාරයා සමීපයට යන්න වෙනවා පින්වත්නි බලු කැනහිල්ල වගේ යන්න වෙන්නේ මාරයා ගාවට කොහමද බල්ලෙක් නැට්ට වනාගෙන නගුට වනාගෙන දෙකට නැමීගෙන අපි ගාවට එන්නේ කොහමද ඉංජු ඉංජු කියද්දි අන්න ඒ වගේ තමයි පින්වත්නි මාරයා එන්න එන්න කියනකොට දැන් ඔය සැප විඳ ඇති දැන් මගේ ගාවට එන්න කියනකොට අපි හැමෝටම අර බල්ලෝ වගේ නැට්ට පිටිපස්සේ ගහගෙන කන් දෙක වහගෙන යන්න වෙනවා පින්වත්නි හොඳට මතක තියාගන්න ඒ නිසා සමහරු ඉන්නවනේ තානාන්තර මානාන්තර වලින් ඔළුව උදුම්මගෙන අහංකාරකමින් ජීවත් වෙන මිනිස්සුනේ ඇති දෙයක්ුත් නැ මහ ලොකුවට අහංකාරකම නම් තියෙනවා පින්වත්නි ඉතින් ඒ වගේ අයට මම මේ කියන්නේ ඔය අහංකාරකම පින්වත්නි මායයා අඬ ගහනකම් පමණයි නම්බුකාරකම් බලය තියනකම් ඊළඟට අර කියන්නේ මේ ඔක්කොමකම් ජීවත් වෙනකම් මාරයා අඬ ගහනකම් ඒ නිසා මාරයා අඬ ගැහුව වෙලාවට අපි හැමදෙනාටම යන්න සිද්ධ වෙනවා ඒ බව දැනගෙන හැමදෙනාම ජීවත් වෙන්න මාර බලවේගයෙන් මිදෙන්න උත්සාහ ගන්න හැමදෙනාටම මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්මානුශාසනාවත් උපකාරක දේශනාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අදත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය වූ මේ උතුම් වූ ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත්නි මේ ධර්මානුශාසනාව වෙනුවෙන් අද පින්බර දායකත්වයේ එකතු කරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් නිරාන්ති හේරත් මහත්මිය සහ පින්වත් ශ්‍රීපාලි ප්‍රේමචන්ද්‍ර මහතා සහ සහෝදරයන් දෙදෙනා වන රුවන් බණ්ඩාර සහ සමන් බණ්ඩාර යන පින්වත් පිරිස විසින් එයත්න්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ඔක්තෝබර් 17 වන දින 74 වන ජන්මදිනයේ සමරන අලුත්ගම චිත්ත විවේකාශ්‍රමයේ වැඩ සිටින
නුවර මෑණියන්ට හෙළන හෙළන හුස්ම රැල්ලක් පාසා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ප්‍රඥා සම්පන්නිය පහළ වේවා කියන සත් ප්‍රාර්ථනාවත් ඇති කරමින් අද ධර්මානුශාසනාව වෙනුවෙන් දායක වන්නේ පින්වත්නි ඒ ප්‍රධාන අරමුණ මූලික ස්ථානයේ තබා ගන්න පින්වත් නුවර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් පිරි සුබම සුබ ජන්මදිනයක් වේවා ඒ මෑණියන්ගේ ජීවිතයට තවත් භාවනාව දියුණු කරගෙන දානශීලාදී ගුණධර්මයන් දියුණු කරගෙන ඉක්මන් භවයකදී මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අවබෝධයට පත් වී සතර අපායෙන් මිදී උතුම් අමා මහ නිවනම සාක්ෂාත් කරගන්න ඒ පින්වත් මෑණියන්ගේ ජන්මදිනයේ දවසේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි නිරාන්ති හේරත් මහත්මිය ප්‍රදාන සියලු දෙනාම අද මේ දායකත්ව ධර්මානුශාසනාවෙන් සිදු කරනු ලබන ආශිර්වාදයේ එතුමියට හේතු වේවා වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි පින්වත්නි සෙසු අරමුණු වශයෙන් දැක්වෙනවා මහනුවර පදිංචි පින්වත් ලීලාවතී ප්‍රේමචන්ද්‍ර දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අම්පිටිය පොල්වත්ත පදිංචි දැනට අසනීප තත්ත්වයේ පසුවන ඒ තෙන්නකෝන් පින්වත් ආදරබර පියතුමාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ තාත්තටත් ඉක්මන් සුවය ලැබේවා. ලීලාවතී ප්‍රේමචන්ද්‍ර මෑණියන්ටත් නිරෝගී සුවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මිය පරලොව ගිය පියාණන් එච් එම් විමලසිරි බණ්ඩාර පියාණන්ටත් සිසිර ප්‍රේමචන්ද්‍ර පියාණන්ටත් ඉන්ද්‍රා තෙන්නකෝන් මෑණියන්ටත් CB ඒකනායක අත්තා සහ DA ඒකනායක අත්තම්මා ඇතුළු වර්ග පරම්පරාවේ නමින් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර ලබා දෙමින් ධර්ම දේශනා කරන්නා වූ සියලුම දේශක පින්වත් ස්වාමින් වහන්සේලාට දේශකයාණන් වහන්සේලාට සියලු මහා සංඝරත්නයට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියකින් අමා මහ නිවනම අත්පත් වේවායි ප්‍රාර්ථනා කිරීමත් දායකත්වයේගෙන කටයුතු කරන නිරාන්ති හේරත් මහත්මිය ප්‍රදානේ හැමදෙනාගේම බලාපොරොත්තු බවට පත් වෙනවා. ඒ වගේම ලක්වාසී ලෝවාසී සියලුම සත්වයෝ කොරෝනා වසංගත උවදුරින් මිදී සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි නිරාන්ති හේරත් මහත්මියටත් ශ්‍රීපාලි ප්‍රේමචන්ද්‍ර මහත්මාටත් සචිනි ප්‍රේමචන්ද්‍ර සසංකා ප්‍රේමචන්ද්‍ර ධනුෂා ප්‍රේමචන්ද්‍ර යන පින්වත් දුවා දරුවන් ඇතුළු දිනුජය හා සඳමිනී යන කුණුබුරු මිනි බිරියන් දෙපළටත් එවැගේම ශාක්‍ය පතිරත්න සිඟිති පුතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්මානුශාසනාවේ අරමුණු හැටියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් පින්වත්නි පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙච්ච නම් සඳහන් කළ නොකළ මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ට එවැගේම සියලුම යතිවරයන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වේවා. එවැගේම මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් පින්වත් ඔබගේත් මගේ රත්තරන් දෙමව්පියන් ජීවත් හිටියා හෝ නැතා හෝ ඒ රත්තරන් අම්මට තාත්තට මේ පින් අනුමෝදන් වේවා. මළගිය සියලු ඥාතීන් උතුම් නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. එවැගේම දෙදෙවලෝට අධිපති ශක්‍රදේවේන්ද්‍ර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ බ්‍රහ්මලෝක විස්සකට අධිපති සහම්පති මහා බ්‍රහ්මරාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු සියලු සම්මාදිට්ඨික දේවගණයාත් එවැගේම බ්‍රහ්මලෝකවල සිටින සියලුම බ්‍රහ්මරාජවරුනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම දේවරාජවරු සියලුම බ්‍රහ්මරාජවරු පතන පතන බෝධිවලින් උතුම් නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් නිරාන්ති හේරත් මෑණියන් ශ්‍රීපාලි ප්‍රේමචන්ද්‍ර මහතා සහෝදරයන් දෙදෙනා වන රුවන් බණ්ඩාර සහ සමන් බණ්ඩාර යන පින්වත් පිරිස ඇතුළු හැමදෙනාටමත්
නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ ලැබේවා කායික මානසික සැනසීම හැම දිනාටම උදාපත් වේවා විදේශගත වෙලා ඉන්න හැම දිනාගෙම ජීවිත සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය ලැබේවා චිර ජීවනයේ ලැබේවා හැමෝගෙම බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා කියලා අපි දායකත්වයටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ හැමටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා එවගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ අපේ කල්යාණ මිත්‍ර ගයන් දුෂන්ත මහත්මයා ඇතුළු හැමදෙනාටමත් නිදුක් නිරෝගී භාවය ලැබේවා හැමදෙනාගේම ජීවිතාලෝකමත් වේවා කියලා ආශිර්වාද කරනවා සියලු මහා සංඝරත්නයගේ ජීවිතත් සුවපත් වේවා උන්වහන්සේලාත් මේ සසුන වෙනුවෙන් කළ යුතු සසුන් කිස නිම කරමින් උන්වහන්සේලාටත් ප්‍රාර්ථනා කරන බෝධි වලින් උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දාණය हेतु आसना देवा केला महासंगरत्नेट आशीर्वाद करनवा जय श्री महाबोधिन महासेगे दलदाहा मुदुरुवान महासेगे आशीर्वादे अपि हेम दिनाटम लबेवा मे उत्तम कुशल कर्मयान्गे बलेन अवसानेदी अपि हेम दिनाटम देवियान सहित लोकयाटत् मियगिय ज्ञातीन्टत् मगफल पिलिवेलिन सुखपटि पदावेन प्रार्थनीय बोधियकिन उत्तम चतुरार्य सत्य अवबोधे पिनिसम उपकारक देशनावक्म बित्वा किन प्रार्थनावें वंदना करगमु साधु साधु कलाउपिं पैदी पैदी दिलेवा आदि आदि नो देन कल पाउ सेदी सेदी गेवेवा जाति जाति दुखक विपतक किसीम काले कदी नोवेवा साधु साधु में पिन बलयन निवान संपत लबेवा आकाशट्टा च बुम्मट्टा देवानागा महिंदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु बुद्ध शासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिंदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु धम्मदेशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिंदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु बुद्ध सावकांति इदम्मे ज्ञाति नंगोतु सुकिता हंतु ज्ञातयो इदम्मे ज्ञाति नंगोतु सुकिता हंतु ज्ञातयो इदम्मे ज्ञाति नंगोतु सुकिता हंतु ज्ञातयो अभिवादन सीलिस्स निच्चं उद्दापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्जतु हेमदिनाटम रत्नत्रे पीठें सेत शांतिय सुवयम उदापत् वेवा वस्सान धर्मदेशना यूट्यूब नालिकाव ओस्से ओब ए श्रवणे कले ओक्टोबर 17 दिन 74 वन जन्मदिने समरण अलुत्गम चित्त विवेकाश्रमे वेड सिटिन नूर मैनियंट हेलन हेलन हुस्मक पासा बुद्ध धम्म संघ सरण कोटगेन गौतम बुद्ध ससुने दीम धर्मे अवबोध करगेनीमट प्रज्ञाव पहलवेवा जन सद्प्रार्थनावेन युतुव वस्सान धर्मदेशना यूट्यूब नालिकाव ओस्से सिदुकल धर्म दानमय पिंकमाय एवेनुवेन पिंबर दायकत्वेगेन कटियुतु कले ऑस्ट्रेलियावे मेलबर्न नुवर पदिंची निरांती हेरत महात्मिय श्रीपाली प्रेमचंद्र महता सह सहोदरीन देदिनावन रुवन बंडार सह समन बंडार यन पिंवत पिरिसाय सिदुकलाबु धर्म दानमे कुसले अनुभवे बलयेन एम पिंवत पिरिसटत प्रार्थनीय बोधियकिन निवन अवबोधे पिनिसम निम धर्म दानमे कुसलय हेतु वासना वेवा धम्म सुब समटत सम्मा संबुदु सरणाय।
විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771857513 දුරකථන අංකයට 0771857513 දුරකථන අංකයට ධම්ම සූබ සැමට තිරුවන් සරණයි 0771857513 0771857513 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න බෙල් අයිකනය click කරන්න වස්සාන ධර්මදේශනා